විතර කාලෙකට පස්සේ විස්සයි විස්සට කියේ නැවතත් ආරම්භක පිටකළු භූමිකාවට ගන්නේ. මොකද හිතන්නේ මේ අලුත් දැනගෙන මොකද මේ අලුත් සැලසුම? ඇත්තට මේක මගේ ටීම් එකේ අවස්ථාවට කරපු දෙයක්. ඒ කියන්නේ මලේ මට කතා කරලා කෝච්චෝ සිලෙක්ටර්ස් ලා කතා දෙගොල්ලන් කිව්වේ අර ලෙෆ්ට් හෑන්ඩ් මැද සෙල්ලම් කරනුනේ කියලා. මොකද මේගොල්ලන් ලෙෆ්ට් ආම් ස්පින්නර් නැයි රයිට් ආම් ලෙග් ඉන්නේ. ඒකින්ද තමයි මාව නම්බර් 4න් ඕපනර්ට ගෙනාවේ. ඉතින් ඒ වෙලාවේ ගෙනාවු විදියට මට කිව්වා මගේ ප්ලෑන් එක මොකද්ද? ඉතින් මම හිතනවා මගේ පැත්තෙන් ඒක වුණා කියලා. ඉතින් මට එතනට ආපු විශේෂ දෙයක් මම කලින් ඕපන් කරලා ලකුණු ගහලා තිනවා. ඉතින් ඒක ඉතින් මම හොඳින් බාරගත්තා. කුසල සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ඔබ කණ්ඩායමේ වැඩි ඕවර් සංඛ්‍යාවකට මුහුණ දෙයි කියලා ඉස්සය විශ්වනාත් එක්ක වුණා තෙස්නෝ කොයි කියලා. ඒතර ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඔබට ගැළපෙන ස්ථානේ ඔබේ කණ්ඩායමට අවශ්‍ය මේ ඔබේ කැමැත්ත කොහොමද තියෙන්නේ විශ්ව විශ්ව කණ්ඩායමේ කොතන පිළිලා මට උඩ ඒක නම්බර 4 නිකම්ම මම හිතනවා ප්‍රශ්නයක් කෙනෙක් ගන්න නැහැ කියලා. මොකද මම සෙල්ලම් කරලා තියෙන හින්දා. ඉතින් මම මට කිව්වා මම ගොඩක් ඕපන් කරලා ලකුණු ගහලා තිනවා කියලා. මට ඉතින් මම හිතනවා මම ඒ දේ මගෙන් ටීම් එකට ගොඩක් දෙයක් ලැබෙයි කියලා ඕපන් කරලා සෙල්ලම් කරා. ඉතින් මට සමහරට මගේ සමහරට මම එතන සෙල්ලම් කරන්න හොඳ වෙන්න පුළුවන්. ඉතින් මට ඒ දේ ලැබිලා තිනවා. ඉතින් T20 ල මම ඉතින් ගොඩක් කැමති ඕපන් එක හම්බ වෙනවා නම් ඉතින් මට හතර ගන්නත් බැරි කමක් නැහැ. මට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මට 1 day test වෙයි. මට නම්බර් 4 මම ලකුණු 4 අවිලා දිනවා. ඉතින් මට හිතෙනවා මම ඒ දෙක එතන සෙල්ලම් කරන්න හොඳයි කියලා. කුසක් මේ 170ක් ඩිෆෙන්ඩ් කරන්න බැරි වෙන හේතුව කියන්න බෑ. ඒක ඉතින් බෝලර්ස්ලාත් උපරිම කරන්න උත්සාහ කරා. ඉතින් මුල් ඕවරේ ඕවර්සයි ලොකු විකට් දෙකුත් ආවා. ඉතින් මැදදී පොඩ විකට් එක සෙට් වෙනා. මොකද පින්නත් ඒ ගොඩක් කොළඹට වඩා මෙහෙටia පින්න වැඩි. ඒකේ මම හිතනවා බෝලර්ස්ලාට ඒක අපහසු වුණා වෙන්නේ නැති සමහරලාට ඒගොල්ලන්ගේ ඔළුවේ තිබ්බ දේ කරන්න බැරි වෙන්නේ නැති. ඉතින් මම හිතනවා 170 අපි කොහොම ටාගට් එක තිබ්බ 170 180ක්. ඉතින් ඒගොල්ලන් බෝලර්ස්ලාගේ ඉතින් මම හිතනවා උඩරින් මේගොල්ලෝ සෙල්ලම් කරා. ඒ කියන්නේ ජයග්‍රහණය කරන්න. ඉතින් පොඩි පොඩි මිස්ටේක් තිබ්බා තියෙන්නේ නැති. ඒ හින්දා වෙන්නේ නැති ඒගොල්ලන් අපේ පරාජයේ මේ පරාජය වෙන්න උනේ. ඔබ කිව්වා කොළඹට වඩා මේ පින්න වැඩි කියලා. ඊයේ රෑ 10 මාර්ට් 11 ට විතරදී මේ පින්නේ තත්ත්ව පරීක්ෂා කරලා බැලුවා. එතකොට එහෙමනම් කාසිය වාසී දෙනලා ඉස්සෙල්ලා 5:00 5:00 වෙනකම් තෝරගත්තේ ඒ කියන්නේ මම හිතන්නේ මොකද අපේ සීනියර්ස් ගොඩක් අඩුයි. මම හිතනවා අපිට කියන්නේ ඕපනින් එකයි මැදයි කියන්නේ ගේම් එකක් ඇදයි යන්නේ. කියන්නේ අපේ ලකුණු 170 180ක් තිබ්බනම් අපිට මිඩිය ගහන්න අමාරු වෙයි. මොකද අපිට එක්ස්පීරියන්ස් ලා T20. කියන්නේ අපිට ගොඩක් T20 සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. අපි ඉන්ටර්නැෂනල් මෙන් ඕන T20 සෙල්ලම් කරා. ඉතින් මං හිතනවා ඒක වෙන්නේ නැති ටීම් එක අතල තමයි කරේ. ඉතින් ගුඩ්. අපි බැලුවේ මුලින් අපි හොඳ ස්කෝර් එකක් අරගෙන. මොකද බෝලර්ස්ලා අපි අකිල දනංජය ලසිත් මාලිංග ඉසුරුදාන ඉන්නවා. ඒගොල්ලන් එක්ස්පීරියන්ස් තියෙනවා ලසිත් මාලිංග ඉසුරුදාන. ඉතින් අපි ඒ වාසිය තමයි බැලුවේ. පින්න තිබ්බත් අපි බැලුවේ අපේ ස්ට්‍රෙන්ත් එකට සෙල්ලම් කරන්න. බලන්න ඕ මේ පිටකරන ලැයිස්තු විශ්‍යාකාරව ක්‍රියාත්මක වුණා කියලා හිතනවාද? ඒ කියන්නේ මීට වඩා වෙනසක් කරන්න තිබ්බා කියලා හිතනවාද? මං හිතනවා මගේ පැත්තේ මං හිතද්දී ගත්ත ඩිසිෂන් හරි කියලා හිතනවා. මොකද මායි කුසල් අය ඕසයක් හද ලකුණු 40-44ක් ආවා. ඊට පස්සේ ආවිෂ්ක ඇවිල්ලා එයාගේ නොමල් ගේම් සෙල්ලම් කරේ. ඒතනින් ඉක්මනට විකට් එකක් ගිහින්ද දික්කල්ලා ආවේ අපිට ඕස්ට්‍රේලියා අදින්න. ඉතින් යටි මොකද ගහන්න හයියෙන් ගහන කට්ටිය ඉන්නේ හින්දා තව උඩින් විකට් දෙක තුනක් ගියොත් හයියෙන් ගහන කට්ටිය වෙලා අපිට ඕස් වැඩි වෙනවා. ඒතර හයියෙන් ගහන කට්ටිය නැති වෙනවා. ඉතින් මං හිතනවා එයා අපිටිය වරදක් නැහැ කියලා. බන්දු රකීමෙන් යම් නම් දුරෝතා දකින්න ලැබුණා. ඒ තත්ත්වය කොහොමද? ඔව් ඉතින් ඒක ක්‍රිකට් වල ඕන දෙයක් හැම ඉස්සෙම වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මමත් කැච් හදලා තියෙනවා. මම බලක අපේ කැත්තුණක් අතරේ යා ටීම් එක කැත්තුණ අතරේ මම අතරේ. ඉතින් ඊට කලින් මම තමයි හිතපු හොඳ ෆීල්ඩ්. ඉතින් මැච් එකක් වෙලාදී ඒ දෙයක් වෙනා කියන එක සාමාන්‍ය දෙයක්. අපි හිතරන්නේ මේ ඕන් රටක ඒ දේ වෙනවා. ඉතින් ඒක ඉතින් වළක්වන්න බෑ කැච් අතරන කියන එක. කවුරුත් අතරින් බලන් එන්නේ නැහැ. ඉතින් උපරිම කරන් ඉන්නේ ඒ වෙලාවේ මැච් එක හැටියට. ඉතින් සමහරවිට අතරින්න පුළුවන්. කුසල් දැන් කණ්ඩායමේ මේ මාලිංග කතා කරපු ලාව කිව්වා යාට බොහොම සැලසුමක් තියෙනවා කියලා කණ්ඩායම ගොඩනැගීම සම්බන්ධයෙන්. ඒක ඇත්තම බොහොම සාධාරණ සහ පිළිගත හැකි සැලසුමක්. කොහොමද ඔබ හිතන්නේ දැන් අපි දැනට තරගාවලි එක තරගයක් පැමිණිලා පස්සට ගිහිල්ලා කැපිලා කොහොමද ඔබ හිතන්නේ ඉදිරි තරග දෙකට මුහුණ දෙන ආකාරයකට? අද ඒක පෙරතුන මම හිතනවා අපි කියන්නේ හොඳ කලින් වලට වඩා අපි හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. මොකද ඒක ලබ් බැට්ස්මන්ලා පැත්තෙන් 170ක් සෙල්ලම් කරලා දිනවා. බෝලර්ස්ලා එක ඩිෆෙන්ඩ් කරන්න අන්තිම ඕරේ ගා මැච් එක ගියා. ඉතින් මං හිතනවා
අපි පටන් මේ පටන් ගත්ත එක හොඳයි මේ විදිහට පටන් ගත්ත එක හොඳයි කියලා. මොකද ඉස්සම ඇත්තට අපිට ඒඩීමේ දන්නවා අපිත් එක්ක ඒ කියන්නේ ශ්‍රී ලංකාවේදී ඒකම 100 දෙන්න ඕන කියලා. ඉතින් අපි දන්නා ඒගොල්ලන් පොඩි හරි මිස්ටේක් එකක් වුණොත් ඒ කියන්නේ දයිබලන්ද ඒ දවස හොඳට කරේ නැත්තම් අපිට මැච් එක අරගෙන පුළුවන්. ඉතින් ඒ වගේ දැන් අනිත් ටීම් වලට ප්‍රෙෂර් එකක් තියෙනවා අපි දැන් හොඳට කරන් එනවා කියලා. ඉතින් මම හිතනවා ඉස්රා තරඟ වලට අපි අද තරඟ කරපු විදියට ඉස්රා තරඟ වල අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නිකාලෙන් තමයි මේ දැන් කණ්ඩායමේ ඉන්න දැන් තුන් ඉරියම් ක්‍රීඩකයෝ වෙනදාට වඩා මේගොල්ලන් කොයි විදිහද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී? මොකද විශේෂ තරඟවල තාලහිර මාසංක ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටිය ඉන්න මං හිතනවා මේ තරඟ 18ක් විතර දින අපේ වර්ල්ඩ් කප් එකට කලින්. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ට ඉස්සර තරඟවලදී මේ කියන්නේ ශ්‍රී ලංකාව ලැබෙයි කියලා. මොකද අපි කියන විදිහට හැමෝටම chance එකක් හම්බෙයි. ඉතින් හැමදාම හැමෝටම එක විදිහට ශ්‍රී ලංකන්න බෑ. ඒ සමාඩ වෙන එක්කෙනෙක් drop වුණොත් එයා ආයෙ team එකට එයි. ඉතින් ඒ වගේ මං හිතනවා මේ 18ක් දින ඉඳලා අපිට ඕන තරම් මේ ප්ලේස් වල මෙතන ඉන්න කට්ටිය 20 දෙනාගෙන් මේ chance දීලා බලන්න පුළුවන් ඒ කියලා. මං හිතන කලින් අවුරුද්දකට වඩා දැන් 1 එකයි ටෙස්ට් එකයි T20 වලොත් ලකුණු ගහපු ප්ලේස තෙලි ඉන්නවා. ඉතින් මං හිතනවා ඒක ඇත්තරම වෙන්න ඕන දෙයක් කියලා. මොකද උතර ටීම් එක ඇතුළේ ඉන්න කට්ටිය දන්නවා ගහන 11 අනිවාර්යයෙන්ම perform කරන්න ඕන ටීම් එක රැඳෙන්න. ඉතින් මං හිතනවා එයා ඉන්ඩිවිජුවල් perform කරනවා කියන ටීම් එකට ඒක මේ උදව් වෙනවා කියන එක. ඉතින් ඒතර මැච් දිනන්න chance එක වැඩි. ඉතින් මං හිතනවා ඒ වගේ backup එකක් තියෙන එක හොඳයි කියලා. මොකද කලින් අවුරුද්දේ සමහරට අපිට ඒ වගේ අඩුපාඩු තිබ්බා. ඉතින් දැන් මං හිතනවා ටීම් අපේ format තුන්ටම ප්ලේස් ලා හොඳට ඉන්නවා කියලා. කියන්නේ bench එක ඉන්න කට්ටියත් ලකුණු ගහලා LED එකේ කට්ටිය ඉන්නේ. ඉතින් මං හිතනවා ඒක හොඳ මේ උදව්වක් ඒකල ඉස්සර තරඟ වලට. ලාස්ට් ක්වෙස්චන්. කුසල් ඊළඟ තරඟයේ දැන් අනිද්දා පැවැත්වෙන්නේ වැඩි දවසක් නැහැ ඒ තරඟයට. ඔබලෝ කොහොමද මේ ඒ තරඟේ පරාජයනොත් තරඟාවලිය දිනන්න අවස්ථාව නැහැ. කොයි වගේ අඩුපාඩු සකස් කරගෙන මේ තරඟයට එන්න බලාපොරොත්තු වෙයි? ඔව් අපි ඉතින් පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් අපිට ඉතුරු මැච් දෙකම ජයග්‍රහණය කරන්න ඕන. ඒ කියන්නේ ඊළඟ මැච් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන ඕන ටීම් මේ ටුවර් එකේ රැඳී සිටින්න. ඉතින් මම හිතනවා අපිට ලොකු දෙයක් වෙනස් කරන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අපි හොඳටම කරා මැච් එක ද අන්තිම රණ ගියා ලකුණු මේ මැච් එක. ඉතින් මම හිතනවා අපිට පොඩි කියන්නේ මිස් වුණු පොඩි පොඩි දේවල් දිනා ඒ ටික හරි ගස්සගෙන ඉතින් ඊළඟ තරඟට ලැස්තෙන්න පුළුවන් ඒ කියලා. මම හිතනවා ඊළඟ තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ කියලා අපිට.